ආදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම මගේ channel එකට. අද මම හදන්න යන්නේ රසම රස පිට්සා එකක්. ඉතින් කඩෙන් ගෙනා වගේම රසට අඩු වියදමකින් කොහොමද පිට්සා එකක් හදන්නේ කියලා අපි බලමු. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පළයා තියෙන subscribe button එක click කරලා subscribe කරන්න. එතකොට මේ වගේ videos දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. මේකේ රෙසිපි එක මම description එකේ දාලා තියෙනවා ඔයාලට එතනින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කලින් හදාගත්ත pizza dough එක. Pizza dough එක හදාගන්නෙත් සාමාන්‍යයෙන් අපි පාම් බනිස් හදන්න dough එකක් හදන විදියටමයි. ඔයාලා මගේ කලින් dinner rolls video එක බැලුවා නම් dough එකක් හදාගන්නේ කොහොමද, අනාගන්නේ කොහොමද කියලා ඒක මම කියලා දීලා තියෙනවා. අවශ්‍ය කලමනා ටික හරියට දාලා නීඩ් කරගත්ත dough එක අපි පැයක් පිපෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ තමයි අපි pizza එක හදන්න ගන්නෙ. මෙතන මම ෆිලින් එකට අරන් තියෙනවා chicken, එළවලු වලින් leeks අරන් තියෙනවා, bell pepper, ඊළඟට ලොකු ලුණු අරන් තියෙනවා, තක්කාලි, sausages, carrot, ඒ වගේම ඉඟුරු සුදු ලුණු paste එක හදාගෙන තියෙනවා. මේ තියෙන grate කරගත්ත mozzarella cheese. ඉතින් cheese වැඩිපුර දාන තරමට අපේ pizza එක ගොඩක් රසවත් වෙනවා. ඔයාට මේකට ගෙදර තියෙන කැමති එළවලුවත් දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම pizza sauce එක හදන්න ගත්ත දේවල්. මේ තියෙන්නේ pasta sauce එක, අර මං කලින් පෙන්නුවේ තක්කාලි sauce. හරි, දැන් pan එකක් ලිපේ තියලා අපි filling එක හදාගමු. ඒකට මම බටර් මේසැහැලි දෙකක් විතර දාගන්නවා. බටර් ටික රත් වෙනකොට ඉස්සෙල්ලාම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාලා ටිකක් ඒක බැදෙනකොට ඊළඟ අපේ එළවලු ටික සහ chicken සහ sausages වගේ දේවල් දාලා අපි මේ ෆිලින් එක ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට රසාණු වල ලුණු, ගම්මිරිස්, මිරිස් කෑලි වගේ දේවල් එකතු කරලා ඔයාලට මේක තවත් රසවත් කරගන්න පුළුවන්. මම මේ එකතු කරන්නේ අබ පේස්ට් එකෙන් තේ හැන්දක්. ඒකට සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. එතකොට අපේ ෆිලින් එක තවත් රසවත් වෙනවා. දැන් අපි pizza sauce එක හදාගමු. මේකට මම ඉස්සෙල්ලාම අරගන්නේ pasta sauce එකෙන් මේසැඳි දෙකකුත් ඊළඟට තක්කාලි sauce ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් මේ වගේ බේකින් pan එකක් අරගෙන ඒකේ වටේට තෙල් ටිකක් ගාගන්න. එතකොට අපේ dough එක ඇලෙන්නේ නැහැ. මේකට ඔයාලට pizza වලටම එන tray එකක් අරගන්නත් පුළුවන්. මේ වගේ බේකින් pan එකක් නැත්තම් cake tray එකක් වුණත් කමක් නැහැ. හැබැයි මේක නිකම්ම පෝසිලෙන් පිගානක් ගන්න එපා. අනිවාර්යයෙන්ම oven එකට දාන්න පුළුවන්. බේකින් වලටම එන බේකින් කරන්න ගන්න ට්‍රේ එකක් වෙන්න ඕන. මේක ඒ වගේ ට්‍රේ එකක්, මේක නිකම්ම පෝසිලින් ගානක් නෙමෙයි. හරි, ඊළඟට කෑරපුවක් අරගෙන මේ වගේ අපි
සිදුරු හදාගන්නවා ඩෝ එකේ. මොකද එතකොට සෝස් එක හොඳට ඩෝ එකට උරා ගන්නවා. දැන් අපි තුනී කරගත්ත පීසා ඩෝ එක වටේටම පිට්සා සෝස් එක ගා ගන්නවා. සෝස් එක දැම්මට පස්සේ චීස් වලින් කොටසක් අපි මේ විදියට ඉහ ගන්නවා. ඊළඟට තමයි අපි ෆිලින් එක පුරවගන්නේ. මේක ලස්සනට ඒකාකාරීව විහිදලා යන විදියට ඩෝ එක පුරාම අපි සම්පූර්ණයෙන්ම ෆිලින් එක දාගන්නවා. ඊළඟට අපි චීස් වලින් කොටසක් මේ විදියට ෆිලින් එකට උඩින් දාගන්නවා. ඉතුරු චීස් ටික අපි දාගන්නේ මේක භාගයක් බේක් වුණාට පස්සේ. මොකද සම්පූර්ණයෙන්ම චීස් ටික එකපාරටම දාගත්තම මේක චීස් ටික කර වෙනවා. ගොඩක් බේක් වෙනකොට චීස් ටිකේ අර ඇදෙන සුළු ගතිය නැති වෙලා චීස් ටික කර වෙලා වගේ යනවා. ඒ නිසා අපි චීස් වලින් භාගයක් ඉතුරු කරගන්නවා අවසාන විනාඩි 10 වගේ බේක් වෙනකොට දාගන්න. ෆිලින් එක දාගත්තට පස්සේ අපි මේක තවත් විනාඩි 10ක් පිපෙන්න තියලා අවන් එකට දාලා බේක් කරගන්නවා. සෙල්සියස් ආශක 180ට විනාඩි 20ක් 30ක් අතර. බේක් කරගන්න යන වෙලාව ඔයාලගේ අවන් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක විනාඩි 10ක් බේක් වෙලා තියෙන්නේ. මම මේක ටිකක් එළියට අරගෙන ඉතුරු චීස් ටික ෆිලින් එකට උඩින් දාගන්නවා. මේක ඔයාලා පරිස්සමට කරන්න. මොකද දැන් හොඳටම අවන් එක රත් වෙලා තියෙන්නේ, අත පිච්චෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමට චීස් ටික උඩින් ඉහ ගන්න. හරි, දැන් අපි පිට්සා එක බේක් වෙලා ඉවරයි. මම දැන් ඒක අවනිකෙන් එළියට අරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස පිට්සා එක. ඉතින් ඔයාලත් මේ වගේ පිට්සා එකක් හදලා රස බලන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.